අයිබෝන අද සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වේක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ මිස් 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ආචාර්ය හර්ෂ අලස් මහතා. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විප්ලවීය වෙනසක් කර අලස් පරම්පරාවේ තවත් පුරුකක් ආචාර්ය හර්ෂ අලස් මහතා අපි අද කතා කිරීමට සූදානම් වනවා අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්බන්ධයෙන්. අපි අයිබෝන් කවෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන් ජයන්ත. ඇත්තටම අපේ රටේ ජනතාවට අධ්‍යාපනය ඉතාමත්ම වැදගත් දෙයක්. අපි දන්නවා දුප්පත් ගම්මානවල දරුවෝ ඒ වගේම බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතය දිනා ගන්න ප්‍රධානම සාධකයක් බවට පත් වෙන්නේ අධ්‍යාපනය. සමහරවිට වතු පිටි, හරක බාන, මිල මුදල් මේ සියලු දේ නොතිබුණත් ඔවුන්ට අධ්‍යාපනය තුලින් අධ්‍යාපනයෙන් හරි මගක ආවොත් මේ රටේ ඉහළම තැන් වලට යන්න පුළුවන්. ඔබ මේ ගැන කොහොමද හිතන්නේ? ඒක මේ ඇත්ත. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් එකතු වුණාම කතා බහ කරද්දි මං හිතන හැටියට පළවෙනි මාතෘකාව දේශපාලනය, දෙවෙනි මාතෘකාව අධ්‍යාපනය. දේශපාලනයේ එච්චර දෙයක් වෙන්නේ නැත්තම් මං හිතන්නේ එකතු වුණාම කතා කරන්නේ අධ්‍යාපනය ගැන. ඒ විදිහට අධ්‍යාපනය අපේ ලාංකිකයින්ට වැදගත්. මම දන්නවා නගරේ වුණත් ගම්බද වුණත් දෙමාපියන්ට අධ්‍යාපනය වෙනුවෙන් ඒගොල්ලන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. ඒක මම ජාත්‍යන්තර පාසල්වලද මං ඉගෙන ගත්ත දීසලනායක පාසලේද ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒ හැමෝටම අධ්‍යාපනය අතිවිශිෂ්ටයි. ඇත්තරම අලස් මහත්මයා ඒ කැපකිරීම, ඒ ඌමනාව ඉතා වැදගත් නේද? අපි වෙන රටවල් වලට දකින්නට වඩා අපේ ඒ අම්මලාගේ, ඒ තාත්තලාගේ, දෙමව්පියන්ගේ ඒ තියෙන දැක්ම නිවැරදි නේද? මම හිතන හැටියට අපි රටක් හැටියට ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. සාමාන්‍යයෙන් රටක ජනතාව ගත්තාම ඒගොල්ලන්ට එක එක ආසාවල් තියෙනවා. දැන් අපි ගත්තාම මැද පෙරදිග තියෙන ප්‍රශ්න ගැන බැලුවාම ඒ ප්‍රශ්න සමහරලාට අපිට හිතා ගන්නත් බෑ. හැබැයි අපේ රටේ ගත්තාම කිසිම වෙනසක් නැතුව, ආගම් ජාති ભેද කිසිම දෙයක් නැතුව අධ්‍යාපනය ගත්තාම හැමෝට මේක වැදගත් දෙයක්. සමහරට දැන් ක්‍රිකට් ක්‍රීඩාව දිනුනොත් වුණොත් ඒකින්ද වෙන්න ඇති. ඒ වගේ අපි ඒ තියෙන දෙමාපියන්ගේ තියෙන ආසාව, ඒ දැක්ම ගැන හිතලා මං හිතන හැටියට අපි රටක් හැටියට මීට වඩා හුඟක් ඉස්සරහට යන්න පුළුවන්. ඇත්තනම ඔබ ජාත්‍යන්තර පාසලක්, ඉතා සුප්‍රසිද්ධ ගේට්වේ ජාත්‍යන්තර පාසල ඔබගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන්නේ. ඒ වගේම ඔබ ජාත්‍යන්තර පාසල් සංගමේ සභාපතිවරයා, ඔබ නියෝජනය කරනවා සියලු පාසල්. ඇත්තටම ලංකාව ගැන නිදහස් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන රටක්. අපේ හදවත, අපේ කියන්නේ අපේ ලේ වගේ තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය. හැබැයි මේ නිදහස් අධ්‍යාපනය සමගාමීව ජාත්‍යන්තර පාසල් පද්ධතියක් පවත්වාගෙන යෑමත් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. නිදහස් අධ්‍යාපනයේ හින්දා තමයි මං හිතන්නේ අද වෙනකොට අපි මේ තරම් දුර හරි ඇවිල්ලා තියෙන්නේ. මං හිතන හැටියට නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලැබපු අපි සෑම දෙනාම ඒක අමතක කරන්න නරකයි. නිදහස් අධ්‍යාපනයේ ලැබිය යුතු සිසුන්ට ඒ විදිහටම මීටත් වඩා හොඳින් අපි ලබා දිය යුතුයි. හැබැයි අපි පොඩ්ඩක් හැරිලා බලද්දි මං හිතන හැටියට බ්‍රිතාන්‍යයේ ආක්‍රමණයෙන් පස්සේ රටේ තිබුණ අධ්‍යාපන තත්ත්වය ගත්ත අරන් බැලුවාම මේ පෞද්ගලික පාසල්, එහෙම නැත්නම් මිෂනරි පාසල් අවුරුදු 100 ගාණක් අපේ රටේ තිබිලා තියෙනවා. ඒ වගේම ඔය වර්නිකියුලර් සිස්ටම් කියන්නේ, එහෙම නැත්නම් සුභාෂා මේ වෙනු ගන්නන පාසලුත් ඒ විදිහටම පවත්වාගෙන තිබිලා තියෙනවා. හැබැයි මම හිතන්නේ අපි හැරිලා බැලුවාම ඒ කාලෙත් මේ ඝට්ටනය සමහරට තිබිලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරන අයත්, ඉංග්‍රීසියෙන් කතා නොකරන අයත්. හැබැයි අපේ මම හිතන්නේ හිටපු තිබුණ ලොකුම සංදිස්ථානයක් තමයි කන්නංගර මහත්මයාගේ කාලේ. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස අපි සලකන කෙනා. හැබැයි අපි බැලුවාම කන්නංගර මහත්මයාට තිබ්බේ දැක්ම ඒ තියෙන පෞද්ගලික පාසල් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන, ඉංග්‍රීසියෙන් උගන්වන පාසල් නැති කිරීම නෙමෙයි. අනිත් පාසලුත් පුළුවන් තරම් දියුණු කරන්න. ඒකයි මේ මහත්මයා මධ්‍යම මහාවිද්‍යාලය පටන් ගත්තේ. ඒ මධ්‍යම මහාවිද්‍යාලවල ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තා. ඒගොල්ලන් ඒ කාලේ වෙනකොට තිබ්බේ යම් තැනකට විතර යන්න ඒගොල්ලන්ට තිබ්බේ පහසුකම්. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් කෙනෙක් වෙන්න හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩිම වුණොත් ගුණේ ටෙක්නීෂියන් කෙනෙක්, ඒ වගේ. හැබැයි ඒ කන්නංගර මහත්මයේ තත්ත්වය වෙනස් කෙරුවා.
කරලා ඒගොල්ලොනොත් ලංකාවේ විශ්වවිද්‍යාලවල වලට ඇතුල් වෙන්න ඒ ඉඩ ප්‍රස්ථා සැලසුවා. මම හිතන්නේ අපි ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. නිදහස් අධ්‍යාපනයේ යන ගමන් මේ පාසල් වලට එන දරුවෝ ගැනත් අපි බලන්න ඕනේ මොකද්ද කියලා. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් ජාත්‍යන්තර පාසල් දැන් තියෙන තත්ත්වය බොහොම වෙනස්. මගේ සංගමයෙන් මම හිතන්නේ ගිය පාරත් මම කිව්වා එක පාසල් 25ක් විතර තියෙන්නේ. හැබැයි අපි ළමුන් 40,000කට වඩා උගන්වනවා. ඒ 40,000න් 90%ක් 95%කට වඩා ඉන්නේ ලංකාවේ සිසුන්. එතකොට ඒ අයට දැන් නිදහස් අධ්‍යාපනය කිව්වහම අපි 78 ව්‍යවස්ථාව ගත්තහම ඒ ව්‍යවස්ථාවේ තියෙනවා අවුරුදු 5ත් 14ත් අතර ළමයින්ට අධ්‍යාපනය ලබා දිය යුතුමයි කියලා. ඒක ඒගොල්ලන්ගේ රයිට් එකක්. එතකොට දැන් සාමාන්‍යයෙන් රජයේ පාසල් වලට යන ළමයින්ට නිදහස් අධ්‍යාපනය ලැබෙනවා. ඒ කියන්නේ ගුලන් අධ්‍යාපනයේ කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. යුනිෆෝම්, එතකොට සමහරලාට මිඩ් ඩේ මීල්, ඒ වගේ හුඟක් පහසුකම් ලැබෙනවා. දැන් මේ ළමයින් සමහර අය ඇත්තටම රජයේ පාසල් වලට යන්න අවස්ථාව තිබුණා නම් ඒගොල්ලන් යනවා. සමහර අය ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට කැමති හින්දා මේකට එනවා. හැබැයි දැන් ඒ පහේ ඉඳලා 14 වෙනකන් අධ්‍යාපනය ගත්තොත් දැන් අපේ පාසල් වල වැඩිපුරම ඉන්නේ ඒ වගේ ළමයි. සමහර සිසුන් කොටසකට සම්පූර්ණයෙන් සෑම දෙයක්ම නොමිලේ ලැබෙන අතරේ මේ කොටසට ඒ දෙමාපියන්ට රජයට මේ ටැක්ස්ුත් ගෙවන්න වෙනවා. දැන් මේ ළඟදී NBT ටැක්ස් එක වැඩි කෙරුවා. එතකොට දැන් අපේ දෙමාපියන්ට ඒ ටැක්ස් එකත් ගෙවන්න වෙනවා. ඒ වගේම අපිට තියෙන ආදායම් බදුත් වැඩි වුණා. එතකොට ඒකත් ඒ දෙමව්පියන්ටමයි ඒ බරපෙට වෙන්නේ. මම හිතන්නේ ඒක පොඩ්ඩක් එතන පොඩි පරස්පරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මං හිතන හැටියට ඔය මේ මොකද්ද සෝලර් පව ග්‍රිඩ් එකට කන්ට්‍රිබියුට් කරන අයට, ඒකට සහාය දෙන අයට ඒ ඉලෙක්ට්‍රිසිටි බිලේ ගාන අඩු වෙනවා. ඉතින් අපිත් කරන්නේ මේ අධ්‍යාපනයේ තියෙන මේ ග්‍රිඩ් එකට අපිත් සම්බන්ධ වෙලා තියෙනවා. අපිත් සහයෝගයක් ලැබලා දෙනවා. එතකොට එහෙම කරන පාසල් වලට මං හිතන හැටියට ඒක අසාධාරණයි. ඒගොල්ලන් වෙනමම කොට්ටාශයක් හැටියට සලකලා ඒගොල්ලන්ට රටේ අනිත් මේ ව්‍යාපාරික ආයතන වගේම ටැක්ස් කරලා ඒ වගේ කෙරුවා. මේ සෑම දෙයක්ම යන්නේ තේ දෙමාපියන්ට. එතකොට ඒ දෙමාපියන්ගේ දරුවන්ට නොමිලේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට තව තවත් ඒගොල්ලන්ගේ පාසල් ගාස්තු වැඩි වෙනවා. මොකද ඒ ටැක්ස් වැඩි වුණාම ඉතින් අපිට ඒක ඒ දෙමාපියන්ට මේ ගෙවන්න මේ සිදු වෙනවා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ ආචාර්ය හර්ෂ අලස් මහතා. ඔහු ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මෙන්ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමේ සභාපතිවරයා. ඇත්තම ඔබ කියපු කාරණේ ඉතා වැදගත් කාරණයක්. අපි දෙවරක් සිතා බැලිය යුතු කාරණාවක්. මොකද ඔබ සඳහන් කරනවා පැහැදිලිවම 95%ක් මේ වන විට ලංකාවේ දෙමව්පියන්ගේ දරුවෝ තමයි මේ ජාත්‍යන්තර පාසල්වල ඉන්නේ. ඒ වගේම අපි ප්‍රායෝගිකව අපි දන්න ඇත්ත සත්‍ය මේ පාසල් ගොඩක් අයට මේ පාසල් වලට ගොඩක් ඇතුළත් වෙන්න බැරි වුණාම, හොඳ පාසල් වලට ඇතුළත් වෙන්න බැරි වුණාම තමයි මේ අවසානයේදී යම් ඉංග්‍රීසි භාෂාවට කැමති තියෙන අයට අමතරව යම්කිසි විශාල පිරිසක් මේ ජාත්‍යන්තර පාසල් වලට පැමිණෙනවා. ඇත්තම ඔවුන් සාමාන්‍ය පන්තිය, සාමාන්‍ය දෙමව්පියෝ, සාමාන්‍ය ජනතාව. ඇත්තම ඔවුන් සාමාන්‍ය රැකියාවක් කළා තමයි මේ තමන්ගේ දරුවන්ට මේ අධ්‍යාපනය අර සුපිරි කොළඹ පාසල් වලට ඇතුළු වෙන්න බැරි වුණාම දෙමව්පියන්ගේ හිතේ ඇති වෙනවා යම්කිසි කියන්නේ කම්පාවක්. මගේ දරුවා පසුගාමී වේද, පස්සට යයිද, අනාගතයක් නැති වෙයිද? එතකොට තමයි උන්ට ඇත්තටම මේ විකල්පයක් ලෙස මේ ඒහා මට්ටමේ ජාත්‍යන්තර පාසල් පද්ධතියක් අපි වාසනාවකට හෝ බිහි වෙලා තිබෙන නිසා උන්ට අවස්ථාව තිබෙනවා. උන් හිතනවා රයිට්, මම අපි දරුවා පස්සට යවන්න අවශ්‍ය නැහැ, අපි මේ පාසලට ඇතුළත් කරනවා. හැබැයි අර ඔබ කියන කාරණේ ඉතත් ඇත්ත. ඔවුන් අර අනිත් පාසල්වල දරුවන්ට හැමදේම නොමිලේ ලැබෙනකොට මේ පාසල්වල දරුවන්ට ටැක්ස් කරනකොට ගොඩක් සමහරට ඔවුන්ට දේවල් කරනකොට මේ දෙමව්පියන්ට හරි අමාරුයි මේ කාර්ය කරගෙන යන්න. ඇත්තටම රජයෙන් සහයෝගයක් ඇත්තෙම නැද්ද ඔබලාගේ පාසල්වලට?
අවාසනාවන්තකම ඒකයි මම හිතන්නේ අපේ පාසල් වලට කිසිමම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. අපි සෑම දෙයක්ම අපි බිල්ඩිමක් හැදුවත් ක්‍රීඩාවට මොන හරි දෙයක් කෙරුවත් ඒ සෑම දෙයක්ම අපිට වියදමක්. ඉතින් ඒ සෑහෙන අමාරුකම් මැද්ද තමයි අපිත් මේ පාසල් කරගෙන යන්නේ. දැන් හිතල බලන්න ලංකාවේ තියෙනවා පාසල් 10,000ක් පමණ. හැබැයි මේ තදබදය ගැන කතා කරුවම සමහර අය කියනවා ඉතින් ජාත්‍යන්තර පාසල් ඕනේ ඕන තරම් පාසල් තියෙනවායි කියලා. හැබැයි මේ තදබදය ගැන බැලුවාම මේ තදබදය තියෙන්නේ පාසල් 60කට 70කට වගේ පමණ ප්‍රමාණයක් පමණයි. අනිත් පාසල් වල සමහරට අවශ්‍ය ඇබෑත්තු ගන්න පිරෙන්නේත් නැහැ. ඉතින් දැන් ඒ පාසල් යම්කිසි තත්වයක නැති හින්දා තමයි ඒගොල්ලෝ ඒ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි දැන් ජාත්‍යන්තර පාසල් හැටියට මං හිතන හැටියට ඒ තියෙන හිඩස යම් තාක් දුරකින් විසඳලා තියෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි. දැන් අපේ දරුවෝ දැන් මං කිව්වේ 5,000 4,000 අතර. ඊට පස්සේ ඕ ලෙවල් විභාගය කරලා ඒ ලෙවල් විභාගය කරලා යන්න ඕනේ විශ්වවිද්‍යාලවලට. දැන් විශ්වවිද්‍යාලවලට යනකොට අපේ විශ්වවිද්‍යාල එකක්වත් ගන්නෙ නැහැ. හැබැයි අපේ විශ්වවිද්‍යාල දැන් බැලුවොත් UGC වෙබ්සයිට් එකේ තියෙනවා ඒගොල්ලන් දාලා 5%ක් ඇබෑත්තු පිට රටවල ළමයින්ට ලබා දෙනවා. ඉතින් පිට රටවල ළමයින්ට ලබා දෙන ඒ 5%ේ ඇබැත්තු බැලුවාම ඒගොල්ලන් කියනවා ලන්ඩන් ඕ ලෙවල් එක්ක කේම්බ්‍රිජ් ඕ ලෙවල් වැනි විභාග වලින් සී සමාර්ථ 3ක් ගත්තොත් එයාට එන්න පුළුවන් කියලා මේ විශ්වවිද්‍යාලෙට. දැන් අපේ ළමයි ඒ සමාර්ථ එහෙම නැත්නම් ඒ ස්ටාර් සමාර්ථ ගත්තත් මේ විශ්වවිද්‍යාලවලට එන්න බෑ. ඒගොල්ලෝ ඔක්කොම එක්ක පිට යන්න ඕනේ. මේක අසාධාරණයක් නේද? මේක බොහොම අසාධාරණ දෙයක්. මේ ලංකාවේ දරුවෝ. අනිවාර්යයෙන්. ඔව්. ඒක සමහර විට පාසලකට යන්න අවස්ථාව මේ කියන්නේ අත්‍තරම මේ අපි දන්නවා ලංකාවේ කොළඹ නගරේ ප්‍රධාන පාසල් වල කොච්චර තදබදයක් තිබුණාද? ඔවුන්ට ඒකට අවශ්‍යතාවය තිබිලත් යන්න බැරි වෙලා ඔවුන් මොන හරි වෙන ක්‍රමයකින් ඉදිරියට පැමිණෙනකොටත් ඔවුන්ව යම්කිසි සීමාවකට පත් කරන අපේ දේශීය විශ්වවිද්‍යාල වලටත් එන්න එපා කියලා. එන්න එපයි කියලා. ඒක අත්‍තරම බලවත් අසාධාරණයක්. බලවත් ඒ කියන්නේ දැන් ඒ දැන් බංග්ලාදේශ එක්ක නේපාලීන ළමයින්ට එන්න පුළුවන් අපේ විශ්වවිද්‍යාලවලට. අපිට ඔබලා මේ පිළිබඳ යම්කිසි ඉදිරියට පැමිණ මේකට හඬක් නැගිය යුතුමයි. ඒක ගැන අපි කතා කරනවා. ඒ වුණාට මං හිතන හැටියට මං දන්නේ ඒකට ඇහුම්කන් දෙන්න සූදානම්ද කියලා සාමාන්‍යයෙන් අපේ අධ්‍යාපනයේ ඉන්න ඉහළ නිලධාරීන්. දැන් එහෙම කියලත් අපිටත් යම්කිසි හිතරිදීමක් වෙන්නේ මේකයි. දැන් එහෙම කියලත් අන්තිමේට කියනවා මේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න ළමයින්ට රට ගැන කිසිම කැක්කුමක් නැහැ. ඒගොල්ලෝ රට ගැන දන්නේ නැහැ. ওই වගේ. හැබැයි දැන් බලන්න හිතලා ඒක සාධාරණද? වයස අවුරුදු 5 ඉඳලා විශ්වවිද්‍යාලය යනකම්ම ඒ ළමුන්ට අපි මේ රට දෙනවා පොඩි පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි ඕගොල්ලෝ අපේ රටේ සිස්ටම් එකට අයිති නැහැ. ඕගොල්ලොන්ගේ දෙමව්පියෝ බදු ගෙවන්න ඕනේ. ඕගොල්ලොන් මේ හයර් ස්ටඩීස් ආවම විශ්වවිද්‍යාලයට ආවම ඔගොල්ලෝ පිටට යන්න ඕනේ. ඒ පණිවිඩය දීලා ඊට පස්සේ කියනවා රටට කිසිම ලැදියාවක් නැහැ කියලා. මම කියන්නේ අපේ ළමයින් රටට ලැදියාවක් නැහැ කියලා. අපේ ළමයි මේ අනිත් ළමයි වගේම මේ රටට බොහොම ආදරේ ළමයි. ඒ වුණත් ඒ දෙන පණිවිඩයේ හැටියට අපිට යමක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නත් පුළුවන්ද? ඒකත් සාධාරණද? ඇත්තටම දැන් අපිට වැරදුණු තැනක් තමයි අලස් මහත්මයා. අපි හිතනවා ටයි කෝට් එකක් දැම්මම රට ආදරේ නැහැ කියලා. අපි හිතනවා ඉංග්‍රීසි කතා කරාම රට ආදරේ නැහැ කියලා. අපි හිතනවා මේ ඇත්තටම මේ කතා කරන භාෂාව අඳින ඇඳුම ඒවා මේ ආදරය සම්බන්ධයෙන් බලපෑමක් තිබෙනවා කියන කාරණය ඒක ඇත්තටම යථාර්ථයක් නෙවෙයි. මොකද මේ රටට ඇත්තටම ආදරය කරන මිනිස්සු මේ ජාතික ඇඳුමම අඳින්න ඕනේ නැහැ. රටට ඇත්තම ආදරය කරන මිනිස්සු ඔවුන්ගේ ආදරයේ ඒ ක්‍රියාව තුළින් ඔවුන් ඒ දක්වන ප්‍රමාණය තුළින් තමයි ඒක අවසානයේදී තීරණය වෙන්නේ. ඇත්තරම මේවා අපි නැති කියන්නේ අපි ඉදිරියට යනවනම් අපි මේ රට යහපත් තැනකට අරගෙන යනවනම් අපි වෙනස් කරන්න ඕන දේවල්. ඇත්තරම දැන් ඔබ හොඳ කාරණයක් මතු කළා. 5%ක් විදේශීය ශිෂ්‍යයන්ට ලබා දෙනවා නම් අපේ විශ්වවිද්‍යාලවල ගුණාත්මක තත්ත්වය වැඩි කරන්නට මේ 5% තුළ අපේ දරුවෝ මේ අපේ දේශීය දරුවෝ අපි ආඩම්බර වෙන ඕන. සමහර අවස්ථාවලදී මේ අපේ දේශීය දරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකයේ ජය ගන්න පුළුවන් විදිහට ඒ ආකාරයට පුරවැසි බවට පත් වෙනකොට ඌන්ටත් ඒ අවස්ථාව ලබා දිය යුතුයි. ඒ අවස්ථාව ලබා ගන්න ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද? මේ බලධාරීන් සමග ඕනෑම තැනකට ඕනෑම කෙනෙක් එක්ක මම ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම්. මට තියෙන සෑම අවස්ථාවකම මම ඒ ගැන කතා කරනවා. අනිත් එක අපිට අවශ්‍ය මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක ගැටිලා ඒගොල්ලන් එක්ක එකතු වෙලා කරන වැඩ සෑම දෙයක්ම කරන්න
අපි දැන් මේ ළඟදි තිබ්බා අපේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් කොන්ෆරන්ස් එකක්. ඒකට අපි කොන්ෆරන්ස් එකක් තිබ්බාම අපි රජයේ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් සෑම දිනකටම අපි ආරාධනා කරනවා. අපේ ඇමතිතුමාටත් අපි ආරාධනා කෙරුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ එකයි, හැමෝම තේරුම් ගත්තොත් මේ හැමෝම ලංකාවේ දරුවෝ තියෙන සිස්ටම් එකේ අඩුපාඩු හින්දායි මේ එක 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 විදිහට බෙදිලා තියෙන්නේ. හැබැයි මේ හැමෝටම අපි එක විදිහට සැලකිය යුතුයි කියන මේ හිත ඇති කරගත්තොත් මං හිතන ඇටට මීට වඩා හුඟක් මේ රටට හොඳක් වෙයි. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24 සමග. අද අප සමග කතාබහ සිටින්නේ ආචාර්ය හර්ෂ අලස් මහතා, ඔහු ගේට්වේ ජාත්‍යන්තර පාසලේ, ඒ වගේම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමේ සභාපතිවරයා. අපි කතාබහේ අවසාන භාගයට පැමිණ තිබුණා. ඇත්තටම ඔබ මේ කතාබහට උචිතම පුද්ගලයා මා හිතන්නේ. ඇයි එහෙම මා කියන්නේ? ඔබගේ පියාණන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරපු, මුළු රටම ගරු කරන, අපි හැමෝම ආදරය කරන ආදරණීය ගුරුවරයෙක්. ඒ වගේම ඔහු නිදහස් අධ්‍යාපනයට පණ පොවපු පුද්ගලයෙක්. ඔබ ඔහුගේ පුත්‍රයෙකු ලෙස ජාත්‍යන්තර පාසලක් රටේ ඉතාමත්ම කීර්තිමත් ලෙස පවත්වාගෙන යනවා. ඔබට කෙනෙකුට ඇඟිලි දික් කරන්න බෑ ඔබ නිදහස් අධ්‍යාපනයට එරෙහිව හෝ වෙනුවට ජාත්‍යන්තර පාසලක් ඉදිරියට අරගෙන යනවා කියලා. ඔබට මේ ප්‍රවේණි අයිතිය තියෙනවා ජාත්‍යන්තර පාසලක්, ඒ වගේම නිදහස් අධ්‍යාපනය මේ කියන දෙකම පෝෂණය වෙච්ච පුද්ගලයෙක් විදිහට ඔබ වගේ කෙනෙක් හොයන්න අමාරුයි මම හිතන්නේ ලංකාවේ. කෙනෙක් විදිහට මේ අධ්‍යාපනය අපේ රටේ අද වැටිලා තිබෙන, ඇත්තටම අපි මේක කියන්න බය වෙන්න ඕනේ නැහැ, මාධ්‍යවේදීන් ලෙස අපි දන්නවා මේ රටේ සෑම දෙමව්පියෙක්ම ඔබ මුලින්ම මේ වැඩසටහන ආරම්භ කරනකොට කිව්වා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අධ්‍යාපනයේ. සමහරට ඔවුන් පාසලකට යවලා බලාපොරොත්තු වෙනවා මගේ දරුවෝ මේ ෆැක්ටරියට යවුවාම ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට හොඳ විදිහට එයි කියලා. හැබැයි ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට, ඒගොල්ලෝ රැකියාව වෙළඳ පොලේ විරකියා ගොඩට එකතු වෙනකොට, අපි ජාත්‍යන්තරය හා සමග සම්බන්ධ වුණු විෂය පාඨමාලා කරන්නේ නැති වෙනකොට අපේ අධ්‍යාපනය ඇත්තටම යල්පැන ගිහිල්ලා. අපි මේක තේරුම් ගන්න ඕන. ඔබට මොකද්ද කියන්න තිබෙන්නේ? ඔබට අයිතිය තියෙනවා කියන්න. මම හිතන හැටියට අපි අධ්‍යාපනය ගැන අලුතෙන්ම මේක ගැන පොඩ්ඩක් හැදෑරිය යුතුයි. මම මේ ළඟදී පර්යේෂණ වගේක් කියෙව්වා පාසල් අතර තියෙන වෙනස්කම් ගැන. දැන් හුඟක් වෙලාවට අපි හිතනවා මේ පාසල අනිත් පාසලට වඩා හොඳයි කියලා. ඇත්තටම පර්යේෂණයක් පවත්වලා තියෙනවා ජෝන් හැටි කියලා, මේ ඔස්ට්‍රේලියන් ජාතිකයෙක්. ඔහු පෙන්වලා තියෙනවා රටවල් කීපයකම කළා. ඇත්තටම තියෙන වෙනස පාසල් අතරේ තියෙන වෙනසට වඩා පාසලේ ඇතුලේ තියෙන වෙනස ඊට වැඩි කියලා. ඒ කියන්නේ සමහරට අපි හිතනවා මේ දැන් රජයෙන් උනත් පාසල් 1A 1B වගේ කියලා ශ්‍රේණිගත කරනවා. හැබැයි පාසලේ ඇතුලේ ගත්තොත් 1A පන්තියට යන එකද හොඳ, 1B එකට යන එකද, 1C එකට යන එක හොඳ කියන එක ප්‍රශ්නයක්. දැන් මේ විෂමතා නැතිකරන්න නම් කළ යුත්තේ ගුරුවරුන්ගේ තත්ත්වය වැඩි කරන්න ඕනේ. ඔබතුමා මගේ පියා ගැන කතා කරුවා. දැන් විදුහල්පතිවරයේ කැටියට DSNNAK විද්‍යාලය පටන් ගත්තේ බින්දුවෙන්. හැබැයි එහෙ දීසේනනක විද්‍යාලයේ සාර්ථකත්වයක් තිබ්බනම් මං හිතන්නේ මගේ පියාට අමතරව ගුරුවරු විශාල වැඩ කොටසක් කෙරුවා. ඉතින් ගුරුවරුන්ගේ තත්ත්වය අපි වැඩි කළ යුතුයි. දැන් සමහරලාට අපි පාසල් ගැන කතා කරුවාම ගොඩනැගිලි එක්කෝ දැන් අලුත්ම දේ තමයි ටෙක්නොලොජි, කම්පියුටර් ලැබ් බොයි, එතකොට මේ ඒව දෙන්න ඕනේ කියලා ටැබ්ස් උයි ඔක්කොම. එහෙම නැත්නම් පන්තියක ඉන්න ළමුන් ගාන ඕව ගැන තමයි හුඟා කතාබහ වෙන්නේ. අපි දැන් සීමක 35 සීමා කරන මම දන්නේ ගාන කොහමද සීමා ක්‍රීමක් කරනවා කියලා තියෙනවා. අර 40ද 35ද ඕක ගැනත් මම හිතන්නේ පොඩි විවාදයක් තියෙනවා. ඒක ගැන වුණත් ගත්තහම දැන් 40ක් ඉන්න පන්තියයි 35ක් ඉන්න පන්තියකයි සසඳල බැලුවොත් ගුරුවරයා උගන්වන විලාශය වෙනසක් තියෙයිද? දැන් සාමාන්‍යයෙන් දැන් තත්ත්වය හැටියට කියන්නේ ගුරුවරු කතා කිරීම අඩු කරලා ළමුන්ගෙන් ඒ කියන්නේ අර ටීචින් නෙමෙයි ලර්නින් තමයි ඉම්පෝර්ටන්ට් කියලා ළමුන්ගෙන් ගන්න ඕනේ කියලා පුළුවන් තරම් එළියට.
අපේ ගුරුවරු පුරුදු වෙලා තියෙන හුඟා කතා කරන්න. දැන් 40කට උගන්නන පන්ති එකයි 35ක් උගන්නන පන්ති එකයි ඒ ගුරුවරුන්ගේ කතා කිරීමේ මං හිතන්නේ වෙනසක් තියෙයි කියලා. ඉතින් මේකෙන් පේන්නේ ඒ වගේ නිකම් ප්‍රශ්න නෙමේ තියෙන්නේ. ඒ හරි 40 ඉඳලා 35ට උනත් ගුරුවරයා උගන්නන විලාශය වෙනස් කරන්න ඒ ගුරුවරයාව ට්‍රේන් කරන්න ඕනේ. ඉතින් අපි මීට වඩා හුඟක් ගුරුවරුන්ගේ තත්ත්වය වැඩි කරන්න රට වියදම් කරන්න ඕනේ. ගොඩනැගිලි වලටත් වඩා විදුහල්පතිවරු හොඳ විදුහල්පතිවරු බිහිකරන්න අපි වියදම් කරන්න ඕනේ. මං හිතන හැටියට පාසලක ඉන්න ලොකුම සම්පත තමයි ගුරුවරුයි විදුහල්පතිතුමයි එක්කතුමියයි. ඉතින් ඒක කරන්නේ නැතුව මං හිතන හැටියට මේ මොනවා කෙරුවත් අපේ රටේ තියෙන පාසල් මීට වඩා දියුණු කරන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. ඇත්තම දැන් අපි දන්නවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක අපි ඉන්නේ. මේක පාසල් වල පමණක් නෙවෙයි විශ්වවිද්‍යාල වල පවා. අපේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇත්තම මා දන්නවා මා ඉගෙනගත් සමයේ විශ්වවිද්‍යාල තුල වුණත් ඒක කියන්නට අපි බිය වෙන්නට අවශ්‍ය නැහැ. මොකද මා හිතනවා මේ උගන්වන විෂය නිර්දේශන අනිවාර්යයෙන්ම අපි ඉතාම වේගෙන් ප්‍රතිසංස්කරණය කරේ නැතොත් මේ අපි අධ්‍යාපනය සඳහා 6% හෝ 5% හෝ මේ අපි දළ ජාතික නිෂ්පාදිතයෙන් වැය කරන මුදල් ප්‍රමාණය පිළිබඳව කතා කරාට අවසානයේදී මේ ප්‍රතිඵලය හරියටම ලැබෙනවාද කියන කාරණේ. ඔබ මොකද හිතන්නේ මේ විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්? ඒක කළ යුතුමයි. අපි මං හිතන්නේ අතීතය ගැන බැලුවම අපි හුඟක් වෙලාවට බටහිර දිහා බලලා ඒගොල්ලන් කරන දේවල් අපි කෙරුවා. දැන් අලුත් තත්ත්වයක් තියෙනවා. දැන් ජාත්‍යන්තර පාසලක හැටියට මමත් ඉංගලන්තයේ ඒ පාඨමාලාව අපි හැදෑරුවට හුඟක් වෙලාවට මම බලනවා මොනවද වෙන්නේ මේ අනිත් පැත්තේ හොංකොං, කොරියා, ජපාන්, චයිනා, සිංගප්පූර් ඒ වගේ රටවල්වල පුදුම විදියට වෙනසක් ඇති වෙලා තියෙනවා. දැන් තියෙනවා පාසල් එක්ක රටවල්වල අධ්‍යාපනය මනින්න තියෙන පීසා කියලා සිස්ටම් එකක්. ඇමරිකාවෙන් බිහි වුණ සිස්ටම් එකක්. ඉතින් ඒකෙන් ඒ අධ්‍යාපන රටවල් හැම රටකම තියෙන අධ්‍යාපන තත්ත්වය ඒකෙන් මනිනවා. දැන් පහුගිය අවුරුදු කීපේ මුල රටවල් 6න් එකම රට බටහිර රට ඉතුරු වෙලා තියෙන්නේ ඒ 6න් ෆින්ලන්ඩ් විතරයි. අනිත් ඔක්කොම තියෙන්නේ ඔය සවුත් ඊස්ට් ඒෂියා වල තියෙන රටවල්. ඒක සීග්‍රෙන් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඒ විදිහට දියුණු වෙනකොට බටහිර මේ විදිහට දියුණු වෙනකොට අපිට බෑ ඉන්න. අපි මේ ප්‍රතිසංස්කරණ ඉතා සීග්‍රෙන් ගේන්න ඕනේ. දැන් රජයක් හැටියට මම හිතන්නේ අර ටෙක්නොලොජි ස්ට්‍රීම් කියලා එකක් ළඟදී පටන් ගත්ත මම දැක්ක ඊයේ පෙරේදා අපොස උසස් පෙළ ළමුන් මේ රිසල්ට්ස් ආවට පස්සේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙත් දෙන්නේ ගැන මම දැක්ක මම අහගෙන හිටියා. ඒක හොඳයි. ඉතින් ඒ වගේ ඒවා අපි කරන්න ඕනේ. හැබැයි මට හිතෙන්නේ තියෙන අඩුපාඩුව ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ඒ කරන ඉන්වෙස්ට්මන්ට් එක මම හිතන හැටියට මදි. අපි ඇත්තම අපිට බොහෝ දේ කතා කරන්න තිබෙනවා. හැබැයි අපි කාලය හරස් වෙනවා. අපි ඇත්තම ඔබ අපේ සාකච්ඡා රූපයෙන් අපි භාගයක් ලෙස සලකන්නේ බොහොම ස්තුතියි ඔබේ සාකච්ඡා රූපයෙන් සම්බන්ධයි. අපි අද කතා කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සිටින ඉතාමත්ම විද්වතෙකු වන ආචාර්ය හර්ෂාලස් මහතා සමග. ඔහු ගේට්වේ ජාත්‍යන්තර පාසලේ වගේම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමේ සභාපතිවරයා. අපි අද විස් 24/7 සාකච්ඡාවේ සමුගන්නවා. අපි යලිත් දවසක මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.